ජීවිතය කියන්නේම ලස්සන බලාපොරොත්තුවක්. ජීවිතය කියන්නේ දුකක් නෙවෙයි. ඉපදීම කියන්නේ දුකක් නෙවෙයි. සතුටෙන්ම පටන් අරන්, සතුටෙන්ම ගත කරලා, සතුටෙන්ම අවසන් කළ යුතු ලස්සනම ලස්සන පුංචි සංචාරයක්. මිනිස්සු සතුටු කරන්න මම තරම් දක්ෂ කෙනෙක් නෑ කියලයි බහුතර ජනතාවක් කියන්නේ. ඒකම වෙන්න ඇති මගේ දෙමව්පියෝ මට රංජන් කියන නම දැම්මේ. රංජන් ප්‍රේමෙන් මන රංජන වේ, රංජිත වේ. රංජන් කියන එකේ තේරුම ජනතාව සතුටු කරන්න. ද එන්ටර්ටේනර්. දුකින් පිරුණු ලෝකය සතුටට පත් කරන්නටම නිර්මාණය වුණු අද්විතීය ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය. One shot one, the RR show. මගේ මේ RR show එක මම කරන්නේ තනියම නෙමෙයි. හැමදාම සුපිරි ගෙස්ලා සෙලිබ්‍රිටිස්ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. අපි බලමු අද මේ ජනතාව සතුටුම කරන මේ වැඩසටහන්ට එන ගෙස්ලා දෙන්න කවුද කියලා. ඇය සිනමාව කියන වැලි කතරේ තනියම කාත් කවුරුත් නැතුව, නෑදෑකමක් සම්බන්ධතාවයක් මුකුත් නැතුව තනියම තරණය කෙරුවා. ඇ හරිම ලස්සනයි, විටකයා දඟකාරයි, විටකයා හැඩකාරයි. සොරි වැරදුනානේ, එයා හැම විටම දඟකාරයි, හැම විටම කටකාරයි. ඇය ගැටවරයන්ගේ සිහින කුමරිය. එතකොට ලස්සන ළමිස්සියන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර වුණු සිහින කුමරිය කවුද? තරුණියන්ට අභියෝගයක් වුණු ගැටවරයන්ගේ සිහින කුමරිය වුණු ඇය වෙඩින් කවුරුත් නෙමේ, යුරේනි නොසිකා.
සිංදුව ඔලෝග කියන්නක් ලාස් වෙලා නෑ කවදාවත් අනේ අපේ අක්ක ලාස් තුනේ නෑ මේ මම නං ක්ලාස් ගිහින් ගෙදර ගියේ මං අම්මා පාස් අරන් මල් වැව්වේ දැන් අනේ අපේ අක්ක හවස නෙප්චූන් වල රවුන් ගැහුවේ මං එහෙන් ගේ පොඩ්ඩක් හදාගත්තා නං කොළඹ ඉඳලා ඉඳලා එපා වෙලා දැන් එහෙන් පලත් සබහ ඉල්ලනවා අක්කත් එක සත්‍යපා බේබි බෝයි පැතිරි දැකිස් කරන්න අනේ යුරේනි වාමේටිගේ මොනාද කරන්නේ ෂෝස් වලට යනවද සින්දු කියනවද හරිම බිසි හරිම බිසි මොස් පොපියුලර් ඇක්ටර්ස් උනා ළඟදි බෙස්ට් ඇක්ටර්ස් ද බෙස්ට් ඇක්ටර් YouTube වලයි හැමතැනම ඔයා කොරියා යනවා ජපාන් යනවා හැමතැනම මොකද්ද සාරි ගැටේද පොටේද කිසි සාරි පොටේ ඉතින් මේ ටිකේම සින්දු කියනවනේ හැබැයි ඔයා ලයිව් සින්දු කියනවනේ ඕ ඉතින් කියනවා පුළුවන් ඒවා කියනවා ලයිව් ඒ කියන්නේ වා පැකේජ් එකක් වා ඇනවුන්ස් කරනවා සින්දු කියනවා නටනවා එතකොට ටෝක් ෂෝ කරනවා නොකරන මගුලක් නැහෙනේ හැමදේම කරනවා ඇක් කරනවා ටෙල් ඩ්‍රාමා කරනවා කොම කරනවා ඩාලි කරනවා තමුන මොඩලින් කරනවා මැරෙන්න කලින් අන්තිම මොඩල් එක කරන්න සියල්ලම කරලා තමයි මැරෙන්නේ එහෙනම් අපි ඔයගේ සීට් එකේ වාඩි වෙන්නද නෑ ඔයා වරගෙන අපි යනවා අපි ඊළඟ එනවා සුපිරි ගෙස් කෙනෙක් එයා එනකන් අපි පොඩි විවේකයක් ගමු ජය වේවා ජය වේවා ඕ මීළඟට මීළඟට RR show එකට එන special guest කවුද? ඒ celebrity කවුද? ඔබ මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි ඒ මගේ ආදරණීය මිත්‍රයා. ඔහු විතක කැබිනට් ඇමතිවරයෙක්. විතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. විතක චණ්ඩියෙක්. විතක අමුතුම ජාතියේ වැඩ කරන කෙනෙක්. එන්ටර්ටේනර් කරේ. ඔහුට ගායනෙත් පුළුවන්. ජනතාව හිනාගස්සන්න පුළුවන්. අඬවන්න පුළුවන්. සතුටු කරන්න පුළුවන් පැකේජ් එකක්. මෙතරම් වයස්ගත වෙලත් තාම තරුණයෙක්ගේ චවය තියෙන ඒ සදාකල් තරුණයා කවුද? ඔබ මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි වෙනින් කවුරුත් නෙමේ. ද මර්වින් සිල්වා
අරාබිය කිං ලගානක මට කිං හේදි ගයාම නොද කිං හොඳ කිංලා මේ මම මේ මගේ මිත්‍රයා මගේ ඥාතිවරයා විජේ මාමා විජේ මමයි නැක්ෂලට්ට වෙලා ඉරබාරෙත් සිටියා ඉතින් මෙතුමත් සිරගත වුණාට කමක් නැහැ ඒක සන්තෝෂෙන් ඉඳලාවා ගරු අධිකරණයට තවත් ගරු කරලා ඒක බොහොම හොඳයි ඔව් මල්ලි උන් ඔක්කොම එකයිනේ උන් ඔක්කොම යාළුවනේ මල්ලි ඒක තව හැමදාටම හරිනේ ඒක මම හිතන්නේ උඹක ජාතකයේ කිව්වනම් මහෞෂධ පණ්ඩිතයන්ගේ කීමක් මුනිදාස කුමාරතුංගගේ කීමක් ඔගොල්ලෝ අපි පරපුරේ මිනිස්සුනේ සද්ද විද්ද සද්දර විද්ද මිනිස්සු සද්දර විද්ද මිනිස්සු ඉතින් මර්වින් මහත්තයා මොකද මේ අද මේ ඔය මහත්ය කතාවයි කියන්නේ මට හැමදාම කියන්නේ මර්වින් අයියා කියන්නේ මර්වින් අයියා මොකද ඔය මේ තොප්පියකුයි දැන් මම ඉන්ට්‍රොඩියුස් කළේ සදාකල් තාරුණ්‍ය කියලා ඉතින් මේ මොකද තොප්පි දෙකක් sorry මේ තොප්පියක් අතේ අර රංජනුයි මර්වින්ුයි මර්වින් සිල්ලා රංජන් රාමනායකයි අනුන්ගේ තොප්පි දාගෙන තියෙනවා අපි තොප්පි වටගෙනක් තියෙනවා ඉතින් බල්ලට ඇඳලා බුරන්න ඕනනේ ඉතින් තොප්පියක් දැම්ම බස්තමත් ගත්තා නමුත් මම තාම තරුණයි ශක්තිමත් මෙන්න මගෙන් තෑග්ගක් තොප්පිය දාගන්න හැබැයි සිරගත වෙන්න එපා මෙන්න බස්තම තියාගන්න කාටවත් අනින්න එපා ඉතින් බොහොම සන්තෝසයි මගේ ආරක්ෂාවේ බස්සම ගන්නවා බස්සම මං ගන්න මොකද මට එන්න මම කිසිම කෙනෙකුට පොඩි කාලෙවත් ඇනගනත් නැ ඇනලත් නැ එතකොට මර්වින් අයියා උපන් දෙකට ඇනලම නැද්ද පිස්සුදෝයි කවුද මේ තමුසර පිස්සුදෝයි සුද කියලා අහන්නේ මගේ තොප්පිය සුද කියලා අහන්නේ මේ මෙතන මෙන්න මෙහෙම කරගන්න කිය මොකද්ද මදුරුවා මොන මදුරුවේද ඩෙන්ගු මදුරුවා මෙන්න මෙතන කාගෙන ඉති හොරියටම කාගෙන ඉති අදෝ දැන් තමුසේ කොහොමද දන්නේ මේ මදුරුවා ඩෙන්ගුයි කියලා මදුරුවෝ જાති කීයක් ඉන්නවද ඉසි මේ ඩෙන්ගු කොහොමද දන්නේ ඩෙන්ගු මෙහෙම ඇස් දෙක හොම කරගෙන හිටියා හරිද මදුරුවා මදුරුවාගේ මූණ දැක්ක හොම කරගෙන ඉන්නේ මූණ දැක්කම මට අඳුරන්න පුළුවන් ඒ කියන්නේ දැන් මදුරුවා අඳුරනවද උඹ මදුරුවා අඳුරනද කියලා දැක්කොත් අඳුරනවද මදුරුවා දැක්කොත් අඳුරන කියන්නේ මෙහෙමයි මදුරු වර්ග ඔක්කොම එකයි හරිද නමුත් උංගෙත් පොඩි වර්ග තියෙනවා එහෙනම් මෙහෙමයි රංජන උන් සේරම එකයි යාළුවනේ මල්ලි මදුරුවෝ සේරම යාළුවෝ මල්ලි මොකද තුරු බෑග් එක මොකද මේ අනේ බෑග් එක මොකද බෑග් එක නටපු නැටිල්ල අයියෝ මොකද නටපු නැටිල්ල මේ අහන්නකෝ ඔය බෑග් එක මගේ ඒක තමයි නටන්න බඩකට බෑග් එකම දුන්නා මට නෑ මේ මන අහන්න ප්‍රශ්නේ තියෙනවා දෙන්නුකේ බෑග් එක දෙන්නු මේ බෑග් එකේ තියෙන්නේ රංජන් මල්ලි ඊට බැමිති උරුණේ අපි දෙන්නම ඔව් මේකේ තියෙන්නේ මේ හිමාලෙන් ස්වාගත ඔව් චුයිසේස බෙත් වර්ග තියෙන්නේ මේ මේ පෙති වර්ගයක් තියෙන මොනවාද නෑ නෑ මේ ඒවා විස්තරාන්න එපා මේක අර කල්කේකුත් තියෙනවා කල්ක තියෙනවා ඔව් ඊළඟට පැණි මේ පොල් පැණි මේ පැණි නෙවෙයි මේක තියෙන්නේ ධම්මික පැණියද අනේ නෑ හොර පැණි නෑ මේක තියෙන්නේ ඔරිජිනල් පැණියක් ඒක දාන්නේ නාහෙන් විතරයි තමුණදේ ගොඩක් දේවල් තියෙන මොනවද ගොඩක් දේවල් තියෙන්නේ ශරීර සෞඛ්‍යයට හිතකරේ අර කොළ జాතියක් තිබුණ මොනවද ඒ කොළ කොටපු කොළ වගේක් තියෙනවා මම සාමාන්‍යයෙන් දවසට 6 වරක් විතර පෙන්ර පොඩ්ඩක් බොනවා ඒ නෝ පෙන්ර කොළ පෙන්ලකල මොකටද ඒ බොන්නේ ශරීර සෞඛ්‍ය යහපත් තියාගන්න ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවත් ඩින් 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 ඩෝ ඒකට තියාගන්න අර කල්ක මොකටද කල්ක තියාගන්නේ ඒක
අතිශයින් පුද්ගලිකයි රහස. ඒතර පොඩි කරුවක් තියෙන මොකද කරුවක්? ඒක මගේ කැටපෝල් එක. කුරුල්ලෙක් දැක්කොත් නිදින්න. ක්‍රයිට්. මම අහන්නදී පස්සේ දැන් තමුන්නාස ඇවිල්ලා මේ ඩෙංගු මදුරු ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ කෙනෙක්. ඒතර ගස් නගිනවද? ඒ මොකද එහෙම කියන්නේ? ගස් නගිනවද කියලා? ලනු මූඩි ලනු මොකද? මයින් මහත්තයා ඉන්නවනේ. මයින් මහත්තයා ලනු හොයන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ එයාට එයාට දීලම බඳ ගන්න. මේක අලුත් ටෙක්නික් එකක් නේ. හුඟ දෙනෙක් බඳිනවනේ. මේක මන් දුන්නෝ මේගොල්ලෝ බඳ ගන්නෝ මේක. බඳ ගන්නවා. බැඳ ගන්නවා. බැඳ ගන්නවා. බැඳ ගන්නවා. බැඳගත්තයින් පස්සේ නඩු නැහැ. මේ ඩෙංගු මේ. වා ඩෙංගු නිදි. ඩෙංගු මේ අපිට මේ ස්පෙෂල් ගෙස්ලා දෙන්න එක්ක මේ ආර්.ආර්. ෂෝ එක හොඳින් කරගෙන යන්න දීලා කරුණා කරලා යනවද වදනුදී. හරි එමුනම් මම යන්න. ඩෙන්ගුවේ කවොත් එහෙම මේ පැත්තේ ටග් ගාලා ජලේ වන්නොන්නේ මෙන්න බුදුමයි තොප්පිය. මෙන්න බස්තම වාරන් යන මම මෙන්නේ. නෑ බස්තම මම මගදී ගන්නම්. ඔය මදුරුවත් එක්ක ඉන්න කිව්වා. හොඳයි එහෙනම් අපි යනවා බ්‍රේක් එකට. ආර්.ආර්. ෂෝ නැවත එනවා. එහෙනම් යනවා බ්‍රේක් එකට. The RR Show! නැවතත් ඔබ ඉතාමත් මාදරයෙන් එකතු කරගන්නේ ද ආර්.ආර්. ෂෝ සමගින්. ආර්.ආර්. ෂෝ රසවිඳින්න ඉන්න අතරතුර ඔබට මතක් කළ යුතුම පණිවිඩයක් තියෙනවා. ඒ තමයි මෙවැනි දවන්ත වැඩකටයුත්තක් පිටපස්ස අපිත් එක්ක අත්සල් බැඳගෙන ඉන්න ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දෙන සන්ෂයින් කන්සියුමර් ලංකා ආයතනයේ නිෂ්පාදනයක් විදිහට අපේ කමත් සමග බැඳුණු ශ්‍රී ලාංකික තේ නිෂ්පාදනයක් විදිහට අපි රන්කහට හඳුනාගන්නේ කහට පාට පදම නියම ගානට තියෙන රන්කහට ශ්‍රී ලාංකීය තේ කලාවේ අපූර්ව වෙනසක් ඇති කරපු නිෂ්පාදනයක් විදිහට අපේ ළඟට එනකොට ශ්‍රී ලාංකේය ආදරණීය ගෘහණියන්ට හරි පිරිමැස්ම කියලා දීපු රන්කහට අතී තියෙන මුදලට පසුම්බියක් ඉතිරියක් කරමින් අපේ ආර්ථික අපහසුතාවයන් තේරුම් අරගෙන අපිට හොඳම නිෂ්පාදනයක් ලබා දීලා තියෙනවා. ඉතින් එක තේ හැඳයි හෝප දෙකයි කියනකොටම අපේ මතකයට එන රන්කහට පිළිබඳවයි මේ මතක් කිරීම. රන්කහට පිළිබඳ මතක් කිරීමත් එක්කම අපි සූදානම් වෙනමයි දවන්ත වේදිකාවේ රැඳී සිටින ශ්‍රී ලංකන් සුපර් ස්ටාර් රන්ජන් රාමනායකට අවස්ථාව ලබා දෙන්න. Welcome back to RR Show. Kope gesa den. Menna denna de bonu. Denna de warath ekak dala. Ane dala denna. Thank you. Thank you. Right. Mawinne ya. Yareni. Ogulu dannawada me wage raswat te kopayak me meseta ennata ape Lankawe e kalu kare janathawa kochchana duk kinawada. E aya nidhi maragena duk pindala me ඒ කොල ටික කඩලා කෙනල්ල ඒ දුක විඳින හින්දා තමයි අපිට මේ රසවත් තේ කෝප්පේ රස විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි මේ බොන තේ උගුරක් ගානේ එයාට පඩියක් ලැබිලා එයා හොඳ ජීවිත ගත කරනවා. එයාට ස්තුතියි. ඒක තමයි අපේ කම කියන්නේ. අපේ කම අපේ රට ඔබේ වගේ කීම අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් දැන් අපි යන්නේ අපේ ඊළඟ segment එකට. ඒ segment එක තමයි the teeter teeter again segment එක. ඒකේ තියෙන්නේ අපි ආපු ගෙස්ලා දෙන්න ට අපි චරිතයක් දෙනවා. තමුන් කැමති චරිතයක්. ඒ චරිතේ රංගපාලා පෙන්වන්න ඕනේ. උගලෝ දෙන්න මේ නළුවෙක් මේ නිලියා. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මං යෝජනා කරනවා ඉස්සෙල්ලාම මවිනයගෙන් පටන් ගමු. මවිනයා අපි අන්දිමුද රජ කෙනෙක්ට මොකද හොඳ? රංජන් මල්ලි ඔයා මගේ සහෝදර ඥාතිවරයා. ඔව්. අනුන්ගේ ඇඳුම් ඇනගත් අයුන්ටත් අයටත්. ඔව්. රජකම් බලාපොරොත්තුෙන් ඇඳුම් මාපු අයටත්. ඔව්. ගෞරවනීය අගමැති ඉන්දියාවේ මෝදිගේ ඇඳුම් ඇඳගත් අයටත්. ඔව්. මේ වෙච්ච දේවල් බලනකොට අනුන්ගේ ඇඳුමට වැඩිය හොඳයි මගේ සාමාන්‍ය ඇඳුම ඔබේ සාමාන්‍ය ඇඳුම. ඉතින් ඔබතුමා කියන්නේ රජා රඳින්න කැමතිම නැහැ. නෑ නෑ මට. තමුවක්කරි ආස චරිතයක් තියෙනවද කරන්න? මම ආසයි මේ රට සේවය කරන්න
මර්වින් සිල්වා හැටියට ඊට වැඩිය ලොකු චරිතයක් මම දන්නේ. හැබැයි මට මේ අවස්ථාව එක මම කිව්වේ නෑ වාට මිට ඉස්සෙල්ලා. ඔව් කියන්නේ. මේ කතාව කියන්න හිතෙනවා මට ආරංචියක් ආවා ඒ කාලේ මේ මගේ පරණ මිත්‍රයෙක්ගේ පුතුමාගේ පරණ මිත්‍රයෝ කියලා තිනුන. ඔව්. මගේ මාමෝන විජේ කුමාරතුංග මහත්තයා ඔව් දවසක් කිව්වලු ඔය මර්වියා හොඳ වෙලාවට කොට උනේ. ඔබ කතාව පොඩ්ඩක් උස ගියානම් මට විශාල තර්ජයක් නෝකියවා. ඒ කතාව ඇත්තිවගේ මර්වින් මචං. ඔව්. උඹ තව අඟල් 3-4ක් ගියානම් මම දන්නේ නැහැ මං කොයිද කියලා. විජේ කුමාරතුංග කියන ශ්‍රේෂ්ඨ මනුස්සයා. ඒක ඇත්තද ඒ කතාව? එහෙම කිව්වා. නමුත් ඒ මනුස්සයාට කිට්ටු වෙන්න කාටවත් බැහැ. කිසි කෙනෙක් නැහැ. නමුත් අදර ජීවමානු වෙන්නේ මේ රංජන් රාමනායක විතරයි කියලා මම විශ්වාස කරනවා. Thank you, thank you. හොඳයි. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ. මේ කරන මේ ඇක්ට් එකේ වා තමයි වීරයා. මම දුෂ්ටයා. මර්විනාගේ නැගණිය යුරේනි මෙතනට එන්න කරුණා කළා. දැන් එයා හරිම සුන්දරයි. එතකොට මේ ඇවිල්ලා වේදිකා කළමනාකරු. ඔයා මෙහාට එන්න. ආ මෙතන. දැන් මෙහෙමයි ඇක්ට් එක වෙන්නේ. ඒ කියන්නේ මම අපි මේ කරන්නේ පරණ මිනර්වා කාලේ මිනර්වා නාට්‍ය කණ්ඩායම වගේ ඒ ලැන්ග්වේජ් එක පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් දැන් අපි ඇක්ට් එක කරනවා. ඔයා වීරයා, මම දුෂ්ටයා. ඔයාගේ රූමත් පෙම්ව තියෙමේ. මේ ඇවිල්ලා වේදිකා කළමනාකරු. ඕන පටන් ගන්න යන්නේ. හරි එහෙනම් පොඩකින්න ඔමින්න පොඩයි පත්තු කරන්න ඔතන ඉඳන් රයිට් ඕකේ. ඔව් මේ ප්‍රදේශයේ මට අවශ්‍ය කිසියම් රූමක් කෙනෙක් හිටියොත් මම මට තගේ අවසරේ ඕනේ නැහැ. දැකෝ දැනගනින් ඔබගේ නැගණිය ඉතාම ලස්සනයි. මං මේ මොකද්ද මේ? දැකෝ හෝ මං අද මරනවා. රංගි අයියෝ මෝ තමයි මාපු විචකරේ අයියෝ. අඩන්න පා නංගි, අඩන්න පා නංගි. මූ මම මේ මොහොත මරනවා නංගි. මරනවට තෝ මරනවා මම. ඉඳපිය පත්තු රුපියක් ඕක. හා මරනවා පත් වෙඩි තියන්න එපා. පත්තු රුපියක් වෙඩි තියන්න එපා. වෙඩි තියනවද? පත්තු රුපියක් වෙඩි තියන්න එපා. තමම් වෙඩි තියනවා. වෙඩි තියන්න එපා. නෑ වෙඩි වෙඩි තියන්න එපා. ඕක ඕනේ. වෙඩි තියන්න එපා. අද වෙඩි තියන්න. මොකද්ද? තොටමං අද වෙරියන්නේ. තොටමං වෙරි තියන්නේ හෙට. හෙට. ඉදපිය. බුදු අම්මෝ. හබෝ. මං කෑවා. අන්න ඒක තමයි වුනේ. ඒ කියන්නේ රතිඤ්ඤාව පත්තුනේ පස්සේ. පිස්තෝලේ ඉලේ ගහකට පස්සේ තමයි රතිඤ්ඤාව පත්තුනේ. ඒක තමයි වුනේ අතීතයේ වේදිකාවේ. දැන් මර්වින් සිල්වා අයියාගේ ඇක්ට් එක ඉවරයි. අපි දැන් අනිත් අපේ රංගන ශිල්පියගේ අනිත් ඇක්ට් එක තමයි අපි කරන්න යන්නේ. අපි මොනවද යුරේනි එක්ක කරන්න හොඳම ඇක්ට් එක? ටයිටැනික්. මොකද කියන්නේ? ජැක් රෝස්ගේ ටයිටැනික්. රයිට්. හොඳයිනේ. අපි ඇක්ට් එක කරමු. සෙලින් ඩියෝන්ගේ සින්දුවත් එක්ක. හා. අර නැව නැව් තලේ මා තනි වෙලා නැව් තලේ වගේ අර අත් දෙක මෙහෙම කරන් යන්න. වේදිකා බොයි මේ රතිඤ්ඤ පත්තු කරනවද? නෑ ඒක වේද මන් ටයිටන් එකේ රතිඤ්ඤ පත්තු කරා. ආ නෑ නේ. ඒක බෝම්බ ගහන ෆිල්ම්යක් නෙමෙයි. මේ මේකට අපිට දෙන නිකන් උස පඩියක් මේ මේ ආ අපි දෙන්නට නැගලා ඉන්න ජැක් තයි රෝස් තයි. හා. එහෙනම් මම ඔයාව එක්කන් එනවා ඇතර පොඩ්ඩක් ඉන්න ඕම. රයිට්. මේ තමයි අපේ කේට්. ආ රෝස්. රෝස්. රයිට්. ඕකද මන් නැව? හරි. ඒක හොඳයි මේක හොඳයි. දැන් තියෙන හැටියට මේ වැඩේ කරමුකෝ. හා රයිට්. හා. ඔන්න අපි පටන් ගන්න යන්නේ. රෝස්. මේ සුන්දර සංදේශය. නෑ නෑ ඉංග්‍රීසියෙන් කතා කරන්න. ආ ඉංග්‍රීසි. ඕ ඩාලි ටයිටැනික්. රෝස්. I'm an artist. I already draw your picture. Oh god. So I want to go to the deck and show you the sunset. Please come. අපි ලංකාවේ ජනතාවට තීරණ එක සිංහලෙන් කතා කරමු. අපි යමු මේ සුන්දර සන්ධ්‍යාවේ මා තනි වෙලා නැව් තලේ වගේ ඒ සුලං සුව විඳින්න. නගින්න නැව් තලේට. නගින්න. හරි ආදරණීයයි ජැක්. නගින්න රෝස්. නගින්න. තව ටිකක් ඉස්සරහට යන්න රෝස්. හරි. මාත් නගිනවා රෝස් දැන්. උඩ උලඟ පොඩක් අඩු කරන්න. උලඟ නෙවන්. ඇද්ද උලඟ.
මාත්‍යෙනවා මොනවුනත් ඇස් දෙකනම් අරින්න පාරෝස් දැන් අත් දෙක විහිදන්න දැම් මූදු සුළඟ විදින්න රෝස් සොහොමම ඉන්න කෝ ගීතය දාන්න රජනය පොඩ්ඩක් මේ මට කතා කළාද? ඔව් කතා කරා. ඇයි නැවත ගීතේ? නෑ නෑ රජනය මට අමතුනා මේක ඇත්ත ජැක් නෙමෙයි ඉන්නේ. එහෙනම් අපේ ඔයානි ඉන්නේ. ඇත්තටම මේ මේ යුරේනි මම චරිතේ සමවැදිලා ඉන්නේ. ආ ඒක තමයි තේරුණා. දැන් සමවැදුනකින් එළියට එන්න. බලන්න මම දැන් මේක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ මේ වගේ ලස්සන ඇක්ට් එකක් කරලා දැන් බලන්න දවද කවදාවත් ජේම්ස් කැමරන් මේ වගේ චෝදනාවක් කළේ නැහනේ ලැන්ඩ්‍රි කැප්‍රියටවත් කේට්වත් ඉතින් කරන්න දුන්නේ නැහැ වැඩි ඒක අර ජැක් ලස්සනට ජැක් එක හරි ජැක් ලස්සනට ඒක තමයි උනේ ඒක තමයි උනේ හොඳයි හොඳ වෙලාවට ඉතින් නැවතුනේ ඉතින් ඔව් හොඳයි එහෙනම් ගීත සෙග්මන්ට් එක මොන්නේ මේ විදිහට තමයි ඉවරුනේ. එහෙනම් අපි යමු විරාමයකට. නෑ රංජනයි විරාමයකට යන්න බෑ. මොකද තෑගි දෙන්න තියෙනවනේ. තෑගි දීලා අපි විරාමයකට යමු. මොකද ආයේෂ ඉන්න තැන තෑගි ගොඩක් තියෙනවා. ඒ නිසා තෑගි දෙන්න අර දෙන්නටනේ. අනිවාර්යෙන්ම යුරේනි මරින්සල මහත්මයා. කියද නෑ. විරේකයක් විරාමයක්. විරාමයක්. මේක විරේකයක් නෙවෙයි විරාමයක්. හොඳයි අපි තෑගි දෙන්න සූදානම් වෙන්නේ රංජන අයියා රන් කහට තේකක් තිබ්බොත් කොහොමද මවින්සිල්ල මහත්මයා මේ වෙලාවේ අනිවාර්යෙන්ම රන් කහට කියලා කියන්නේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ වැඩිම ඉල්ලුමක් තියෙන ශ්‍රී ලාංකීය තේ සන්නාමය රන් කහට තෑගි පාසල් අරගෙන අපේ සහෝදරයන් දෙදෙනාට එන්න කියලා ආරාධනා කරනවා වේදිකාවට මවින්සිල්ල මහත්මයාටත් ඒ වගේම යුරේනි නොෂිකා අපි ආදරය කරන සුපිරි තාරකාවියක් ඇයි ඉතින් දෙපළටම රන් කහට වෙතින් තෑගි ලබා දෙන අවස්ථාවයි මේ සන්ෂයින් කන්සියුම ලංකාවේ නිෂ්පාදනයක් විදිහට අපේ කමත් සමග බැඳෙන ශ්‍රී ලාංකික තේ නිෂ්පාදනයක් වන රන් කහට කහට පාට පදම නියම ගානට තියෙන ශ්‍රී ලාංකීය තේ කලාවට අපූර්ව වෙනසක් ඇති කරපු නිෂ්පාදනයක් බව අපි හඳුන්වා දෙන්නට ඕනි විශේෂයෙන්ම අපේ ආදරණීය ගෘහණියන්ට හරි පිරිමස්ම කියලා දුන්නේ රංජන අයියා රන් කහටම තමයි. ඉතින් එක හැන්දයි කෝප ගොඩයි කෝප දෙකයි එක හැන්දයි කෝප දෙකයි. ඉතින් රන් කහට පිළිබඳව මේ මතක් කිරීමත් එක්ක රංජන අයියා අපි දැන් වාට අවස්ථාවක් තියෙනවා බ්‍රේක් එකක් ගන්න. හොඳයි. එන අපි යමු නැවතත් විරාමයකට. තු අම්මේ මූ කියන බොරු මේ හිටපු ඇමතිවරේ. හිටින්න පොඩ්ඩක් හිටින්න තුවන්නේ ඇයි ඔයා පන්නින්නයි සුදද බලන්න පන්නින්නේ කොහේ ග්‍රාමීණානුකූලව නැවතත් ඔබ වෙතමත් මාදරෙන් අප එකතු කරගන්නේ ද ආර් ආර් ෂෝ සමගින්. ද ආර් ආර් ෂෝ සමගින් අත්සල් බැඳගෙන සිටින ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ ලබා දෙන කැලීන් පිළිබඳවයි මේ මතක් කිරීම. සුසිනදු සමකට මනබඳින සුවඳකින් කැලීන් හතරස් ඇසුරුමේ රවුම් හැඩයෙන් කැලීන් නැවුම් සුවඳ රසකින් අපාතට පත්වෙනවා. කැලීන් වයිට් බියුටි, කැලීන් රෝස් බියුටි, කැලීන් බේබි, කැලීන් රෙඩ්, කැලීන් සැන්ඩල්වුඩ් පර්ෆියුම්ඩ්, කැලීන් කොහොඹ, කැලීන් ගෝල්ඩ් යනාදී වශයෙන් කැලීන් වෙතින් අලුතින්ම හඳුන්වා දීපු සබන් කැටය තමයි කැලීන් ගෝල් කියලා කියන්නේ. වෙනිවැල් සුදු හඳුන් කහසාරයෙන් දීප්තිමත් රන්වන් පැහැති සමක් සඳහා මන බඳින්න ප්‍රසන්න සුවඳකින් එන කැලීන් සබන් කැටය ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටතම සබන් නිෂ්පාදනයක් ලෙස මේ අපට පත්වෙන්නේ. ඉතින් ඔබත් ව්‍යාජ අනුකරණ වලට නොරැවටෙන්න කැලීන් නිෂ්පාදන මිලදී ගන්නා විට කැලීන් නම තිබේදයි හොඳින්ම පරීක්ෂා කර බලන්න. ස්නාන කලාව කැලීන් පිළිබඳ මතක් කිරීමකින් පසුව නැවතත් අපි සූදානම් වෙන්නේ ද ආර් ආර් ෂෝ සමගින් ශ්‍රී ලංකන් සුපර් ස්ටාර් රන්ජන් රාමනායකට සම්බන්ධතාවය ලබා දෙන්නට. දැන් සෙග්මන්ට් එක තමයි හඬපට සමග පිරපට. ඒ කාලේ තමයි පුළුවන් වෙලා තිබුණේ මොනහරි කියලා කිව්වේ නෑ කියන්න. මම දන්නේ නෑ, මට මතක නෑ කවුද එහෙම කිව්වේ, කොයි වෙලේද කිව්වේ, කාටද කිව්වේ. ඒ වගේ දේවල් කියන්න පුළුවන් කම තිබුණේ. දැන් මේ තියෙන තාක්ෂණෙත් එක්ක ඒව කියන්න බෑ.
එහිඳ තම ගොඩක් කොරු අල්ලගන්නත් පුළුවන් උනේ. ඉතින් මෙතනත් උනේ ඒක තමයි. මෙතන උනේ මෙතනට ආපු යුරේනි නොෂිකා ගෙනුයි මර්වින් සිල්වා ගෙනුයි අපිට උනා ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න අහද්දි ඒගොල්ලෝ දුන්නේ මේ වගේ උත්තර. හැබැයි දැන් ඉතින් එකපාරට කියයි මේවා පෙන්වුවට පස්සේ මම දන්නේ නැහැ දැක්කේ නැහැ මම උදේ පත්තරෙන් දැක්කේ නැගිටිච්ච පරක්කු වෙලා කියලා. අපි බලමු ඒගොල්ලෝ ඒකට මොනවද කියන්නේ කියලා. ඉස්සලා මම යුරේනිගෙන් අපි අහපුවා කියන්නේ නැහැ. යුරේනිගෙන් අපි අහුව පළවෙනියෙන්ම මර්වින් සිල්වා කැමතිලු ඔයාගේ මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. පොඩ පොඩක් ඉන්නකෝ ඉතින්. අපි බලමු. නෑ පොඩින්. ඔයා මෑවද? නෑ මගෙන් එහෙම එකක් නෑ. හරි අපි බලමු මොනවද කිව්වේ කියලා. ඇහුවද? අපි බලමු. හරි. වයසක අයට වඩා පොඩ චූටි කට්ටියට තමයි කැමති. ඉතින් චූටි කෙනෙක් නම් ගිහිල්ලා කිරි පොවල වරන් හදා ගන්නවා. වයසක නෑ. චූටි තමයි ආස. මගෙන් ඇහුවේ පූස් පැටියෙක් ගැනනේ. ඉතින් මොකද්ද මේ කියන මේ බහූත කතා? දැන් එයා කියනවා මේ වයසකාටික මොකද්ද කිව්වේ? එහෙම දැන් නෑ මගෙන් ඇයි පූස් පැටියක් පාර දැක්කොත් හලා ගන්න පුළුවන්ද කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. පූස් පැටියක් ගන්නේ අහලා තියෙනවා. හරි දැන් ඔයාගේ හඬද? ඔව්. ඔයාගේ මූණද? ඔව්. ඔයාගේ මේකප් රූම් එකේ ඉන්නවා ගැහුවේ? ඔව්. ඉතින් ඔයාගේ දුන්න උත්තරේ ඩාලින් ඒ. නෑ මගෙන් ඇහුවේ ප්‍රශ්නේ පූස් පැටියක් පාරක දැක්කොත් මම ඇහුවා වයසක පූස් පැටියද චූටි පූස් පැටියද කියලා. ඉතින් ඒත් තරමක වයස මම කිව්වා වයසක කට්ටියට ආස නෑ. චූටි එකෙක් නම් කිරි පොවලා ගිහිල්ලා හදා ගන්නවා කියලා. ඉතින් වයසක පූස් පැටියෙන් නම් ඇත්තටම මොනවද කරන්නේ? ඉතින් වයසක පූස් පැටියව හදලා මොනවා කරන්නේ? චූටි අර පොඩි පූස් පැටියු නාස. ඉතින් මගේ නමවත් මෙතන නැහැ නේ. අපි දෙන්නව දැන් පාර්ලිමේන්තුවේ නැහැ. ඔව්. උන්නේ සම්පූර්ණ බොරු ගහන්නේ. උන් දැක්කොත් දන්නේ නැහැ. ඔව්. නැත්තම් නිඳ ගියා. ඔව්. මං දැක්කේ නැහැ. ඔව්. මං දැක්කේ පත්තරේ. ඔව්. එහෙම ආවනේ දැන් ඉන්නේ ගොඩක්. එහෙනම් කවුද එහෙම කිව්වේ? අයි මං කිව්වේ. මං දැක්කේ නැහැ කියලා. මං දන්නේ නැහැ කියලා. ඉතින් මේවට මේ රංජන් මාව අල්ලගන්න එපා. ඔව්. මේ ළමයා එහෙම කියන ළමෙක් නෙවෙයි නේද? ආ. හරි හරි. දැන් අපි ඒක එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නේ යමු. දෙවෙනි ප්‍රශ්නේ යමු අපි. අපි හැවුවා යුරේනි නොෂිකාගෙන් මර්වින් සිල්වා ඔයා ගැන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළොත් ඒකට යුරේනි දුන්න උත්තරේ. එහෙම එකක් ඇහුවෙත් නෑ. හරි පොඩ්ඩක් ඉන්නකෝ තාම පෙන්නුවේ නෑ. පෙන්නුවේ නෑ. බලන්නකෝ මර්වින් අයියා. මේකනේ මාත් එක ප්‍රශ්නයක් තියෙනවා 225ක් ඉස්සරහින් රෙදි හොදන්න ඕනේ නැහැ මං කියන්නේ රෙදි ගලවන්න මාත් එක ගෙදරටම එන්න ගෙදරට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය විසඳ ගන්න ඊට පස්සේ මං ප්‍රශ්නේ විසඳුවොත් දිලා උත්තරේකුත් දිලා යවනවා එතකොට ප්‍රශ්න නැහැ ඉවරයි මේ මගේ නම නැහනේ ඒක තමයි මොකද ගලවන් ඉන්නේ නෑ භාවි කැතරොක් දෙන්නවා කියන්නේ කට නෑ මොකද කියන්නේ මට මොකද දැන් ඔතනදී වෙන ප්‍රශ්නයක් ඇහුවේ මට වත්තක නෑ ඒක මම රෙදි වගේයක් ගලවගෙන එන්නේ කපුල්ලන්න තැනක් තියෙනවද නෑ නෑ ලොන්ඩ්‍රියක් දාලා තියෙනවද දැන් මර්වින්ේ දැක්කනේ මෙයාගේ මූණ මෙයාගේ හඬ අනු මගේ නම නෑනේ ඒ ප්‍රශ්නේ වෙන එකක් මර්වින් අය ඔයගෙන නෙමෙයි මේගොල්ලෝ ගැහුවේ මං ගැන නෙමෙයි නේද මෙතන ඉන්නේ ඔය දෙන්නානේ අපි ගෙන්නේ ඔය දෙන්නා මගේ නම නෑනේ මෙතන නම නැති වුණත් ඉතින් මේක වෙන පාර්ලිමේන්තුවේ ඔය කියන්නේ හරි හරි කවුරුහරි දේශපාලඥෙක් මට හැමෝම ඉස්සර සභාවක් ඉස්සරහා බයිනවා නම් මොකද කරන්නේ ඉතින් මං කෝ 225ක් ඉස්සරහා ඉතින් අඳු හොදන්න ඕනේ නැහැ රිදි හොදන්න ඕනේ නැහැ මගේ ගෙදරට යන්න ප්‍රශ්න විසඳ ගන්න කියලා එහෙමනේ කියලා තියෙන්නේ මේක ඔයාටත් වෙන්න පුළුවන් හැබැයි ඔයා පාර්ලිමේන්තුවේ නොබැන්න කෙනෙකුත් නැහැ නේද මං ඉතින් මයින් එකකට බැන්න හොඳ කිව්වේ කාට හොඳ කිව්වා හොඳ වෙලාවට මං පාර්ලිමේන්තුවේ හිටියේ නැති නේද කවුද මං වගේ කෙනෙක් හිටියන මර්වින් අය මොන වගේ බැනලා ඇතිද නෑ ඉතින් ඔයා වගේ හිටි කෙනෙක් කියනනම් ඔයාට ඇත්ත වශයෙන්ම චීන දත්සාප්පුවට කියලා දත් ටිකක් දාගන්න වෙනවා ටිකක් වේලා ගිහිල්ලා තමයි ඒක දැනෙන්නේ වේලා ගියා දැන් ටිකක් වේලා ගියා දැනෙන්නේ ඒ දැනුම් නැද්ද ඔයාලට ඒ තාම දැනුන්නේ නැහැ මේ අයිති අපි හන් එහෙනම් අපි හන් තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න තුන්වෙනිට අපි යුරේනි නොෂිකාගෙන් ඇහුවදී මර්වින් සිල්වා මහත්මයා ගැන වෙන දෙයක් ගැන නෙමෙයි බලමු එයා ගැන අහුවෝ මර්වින් සිල්වා මහත්මයා කවදා හරි ප්‍රසිද්ධියේ ඔයාට බැන්නොත් බොරු අනේ මොකද්ද මේ පොඩ ඉන්නකද මගෙන් ඇහුවා මගේ ස්වාමි පුරුෂයා කවදා හරි බැන්නොත් මොකද්ද කියන්නේ කියලා හරි බලන්නකෝ බලමු මගේ හස්බන්ඩ් නේ එතකොට එයාගේ හැමදාම ටේප් රෙකෝඩර් එකම ටේප් රෙකෝඩර් ගහලා මට පුරුදු වෙලා තියෙනවා ඉතින් යාව නිවන්න තියෙන එකම ක්‍රමයයි බයින බැලලි වුණාන් පස්සේ ගිහිල්ලා ළඟට ගිහිල්ලා හග් එකක් දීලා පදවගෙන කිස්සයක් දුන්නම ඔක්කොම අර ටික දිනනවා අර උල්කාපාතය
කෙලින්ම සීතල වෙනවා. හොඳ මට කිව්වත් හොඳයි උල්කාපාතයක් ඔයා ගියානේට ග්‍රෑන්ඩ් කැනියොන් වල තමයි උල්කාපාතයක් වැටිලා එතන සම්පූර්ණ ලෝකය වෙනස් කරපු තැනක්. ඉතින් යොසිකා කියන උල්කාපාතය කොයරි පහත් වුණොත් ඒ මිනිහ සම්පූර්ණ අනිත් පැත්ත හරවල ගන්නේ නේ. හරියට නයා හැවෑරිය වගේ වෙයි. ඒක හොඳයි නේ අයියා. ටොප් කියන්නේ ලේසියෙන් උල්පාකාතේ වෙයි. ටොප් ඒ ටොප්. ඒකනේ. ලේසියෙන් එහෙම කරන්න පුළුවන්ද? කට්ටිර බෑ. හරිම හොඳයි. මොකද්ද කිව්වේ පොඩක් සමායන උල්. උල්පාකාතේ කියලා කිව්වා. මම උල්පාපාතේ කියලා එකක් නැහැ. හොඳයි නේ අයියා. ටොප් කියන්නේ ලේසියෙන් උල්පාකාතේ වෙයි. ටොප් ඒ ටොප්. ඒකනේ. ආයි කියන්නේ මම මොකද්ද? උල්කාපාතය. උල්කාපාතය. උල්කාපාතය කියලා කිව්වා. උල්පාකාතය කියලා කිව්වා. උල්පාකාතය නෙමෙයි නේ. නෑ උල්කාපාතය කියලා කිව්වා. එහෙමද කිව්වේ? ඉස්සෙල්ලා කිව්වේ. ඒ ඇස්වල කඳුළුවා. ආ පැටළුණා පැටළුණා. පොර පැටළුණා මට. හරි. ආ රයිට් රයිට්. හොඳයි හොඳයි. ඊළ එච්චර ඕනේ නැහැ නං. රයිට්. ඊළඟට අපි ඇහුවා අපි මර්වින් අයගෙන් ඇහුවා මෙහෙම. පළවෙනි ප්‍රශ්නය. යුරේනි ඔබතුමාට විවාහ යෝජනාවක් කළොත් ඔන්න මර්වින් දුන්නුත් පොඩ්ඩක් ඉන්න හොඳක් කියලා දන්නේ නැහැ නේ පොඩ්ඩක් ඉන්න. ඔය ඉතින් මම දන්නේ නැහැ මේ ලදන කොහෙද ලාවද කොහෙ රම් ගාලාවද කියලා. ඉස්සෙල්ලම කරන්නේ හොඳට නාවනවා. නාවල හොඳට තනකොළ ටිකක් ගෙනල්ලා කන්න බොන්න දීලා අතපත ගාලා ඊළඟට කරන්නේ ඊළඟට අපි දෙවෙනියට ඇහුවා මර්වින් අයගෙන් මෙහෙම දෙයක්. යුරේනිගේ ඇඳුම් විලාසිතා ගැන මර්වින් අයියා මොනවද හිතන්නේ? මේ යුරේනි කෙනෙක් ගැන කිව්වේ නෑ. පොඩක් ඉන්න අපි අහමු. මට වෙච්ච දේම තමයි විලාසිතා. ඔය විලාසිතාවන් ලෝකෙටම අවශ්‍ය දෙයක්. ඉතින් දැකීමත් එක්තරා සතුටක් ඒක වින්දනයක් තියෙනවායි කියලා මිනිස්සු හිතනවා, කොල්ල හිතනවා කියනවා. මනුෂ්‍ය වර්ගයාම හිතනවා, මිනිස් පවුල සාමාජිකයෝ. ඉතින් ඒක කොරට ඇඳම මම නම් බලන්නේ ලප කැලල් මොනවක් තියුණා නම් එයාට බෙහෙතක් කරන් දෙනවා මේ කරුණා කළා මකා ගන්න. නෑ. ඉතින් මෙයා ගැන මොනවද කියවල? ඉතින් මම දැන් මර්වින් මේකනේ එහෙම. ඉතින් මෙයාලම ගැන ලප කැලල් නැත්තේ නෑනේ. ඒක තමයි. දැන් ඔබතුමා මම මතකද? රවිනේ මොනවද වගේ හව් ප්‍රශ්නේ? දැන් ඔයා ඔයා අහලා මතක නෑවිල මේ මිනිස්සු කවුද ඇවිල්ලා ප්‍රශ්න වගේ ඇහුවා. මං නමකම දන්නේ නෑ. ඒක මං උත්තර දුන්නා. දැන් මේ මර්වින්ට මතකද දස්කොන් ප්‍රමිලා කතාව? ආ මාර බඩුවක් නේ. ඔයා ඒ කාලේ කරේ ඔය රෝල් එකමනේ. නොමග යවීම සහ හෙටවීම පිළිබඳ අග්‍ර ගණයේ සම්මාන තියෙන සම්මානනීය මහා නළු සක්විති ගාමිණි පණසකට පස්සේ. ඔන්න අපි හපු තුන්වෙනි ප්‍රශ්නය මර්වින් අයගේ. මගේ? ඔව්. පොඩක් ඉන්න ඉවසලා ඉන්න පොඩක් ඉන්න තාම ප්‍රශ්න කිව්වේ නැහැ. ජීවිතේ බිරිඳ විදිහට යුරේනි නොෂිකව ලැබුණොත් මගෙන් ඇහුවා. අපි 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 අය බලමු උත්තරේ. මාර පරිප්පුවක් මේ දෙන්නේ මුන් මුන් පරිප්පුවක්. සොරතල් කරනවා විවිධාකාරයෙන්. ඒ කියන්නේ හංකිති කවලා වෘතල් කළා. ඉතින් එයාව ඉස්සෙල්ලම් එයාට සැප සම්පත් සැප ලබා දෙන්න උත්සාහ කරනවා. මෙතන බිරිඳ ඉන්නවද මෙතන? මගේ බිරිඳද? ඔව්. එයා මම යන හැමතැනකම ඉන්නවා. දැන් මේ බාණ්ඩ ඉතින් එහෙම හොඳ බිරිඳක් ඉද්දි ඇයි මේ වගේ මේ මොකද්ද කිව්වේ? මේක ඔබතුමාගේ නිත්‍යානුකූල බිරිඳ ගැන නෙමෙයි මේ කියන්නේ. මේ යුරේනි ගැන අහපු කතාවනේ. මේ යුරේනි ගැන නම තියෙනවද මෙතන? දැන් යුරේනි බුදු අම්මේ මූ කියන බොරු මේ හිතපු ඇමතිවරේ.
මොවින් නෑ මේ මට දැන් හරි හරි උන් ඔක්කොම යාළුව මල්ලේ දැන් දැන් ඔයාගෙන් මේ ප්‍රශ්න අහන තැන මම හිටියද මේ අහිංසක මම හිටියද නෑ හිටියේ නෑ ඉතින් එහෙනම් මට චෝදනා කරන්න කවුද අහපොන්ගේ මූණු මතකද මට උන්ගේ මූණු මතක නෑනේ ඔය කොයි විලේදුව ගත්තේ ඇවිල්ලා මේකප් රූම් එකේ නෑ මං ආපු ගමන් මුංගෙන් තේකප් බිව්වා ඊට පස්සේ මට උනේ මොනවද කියලා මං දන්නේ නෑ ඔන්න ඔහොම තමයි හඳපට තිරපට කියන සෙග්මන්ට් එක ඉවර වුණේ. දැන් අපි යන්නේ මර්වින් අයියාගේ යුරේනි නොෂිකාගේ ලස්සන ගීතයකට සවන් දෙන්න සහ ඇස්පිනවන්න. මොකද හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා? හිටින්න පොඩ්ඩක් හිටින්න රංජන අයියා පස්සේ දුවමු අපි කට්ටියම එකට මොකද තෑගි දෙන්න තියෙනවා හඬපට තිරපට සෙග්මන්ට් එක හරියට ගොඩාක් අපේ ඔඩියන්ස් එක එන්ජොයි කරා මරු මේ අහුවට තරන්න ප්‍රශ්නයක් තියෙනවා හන් ඔය ආවේ ග්‍රීසියෙන්ද ඇතන්ස් වලින්ද නැත්නම් කොහෙන්ද ඒ ග්‍රීක ලැන්ග්වේජ් එකේ මොන හරි කියන්නකෝ මට යදේ ගාමිසු මලක පූස්ති ඒ කියන්නේ පූස මලයි කියන්නේ හොඳයි වැඩි වෙලා ගන්න බෑ රංජන අය මොකද තෑගි දෙන්න ඕනේ විශේෂයෙන්ම නැවුම් ප්‍රාසංගික අත්දැකීමක් විදිහට ලංකාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකන් සුපර් ස්ටාර් ඔයා රංජන් රාමනායක ද ආර්ආර් ෂෝ රැගෙන එනකොට අපි අනිවාර්යෙන් මතක් කළ යුතුමයි අපේ ප්‍රධාන අනුග්‍රහක බවතුන් පිළිබඳව බෙලොස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අපිට නවතම හඳුන්වා දීමක් කරලා තියෙනවා ඒ නිෂ්පාදනය තමයි DRO DO Roll On කියලා කියන්නේ ඉතින් DRO DO Roll On භාවිත කරනවා නම් අනිවාර්යෙන්ම රංජන් අයියා දවසම ෆ්‍රෙෂ් විදිහට අපිට ඉන්න පුළුවන් යුරේනි හොඳයි අපි DRO DO Roll On තෑගි පාර්සල් ලබා දෙන අපි සූදානම් වෙලා ඉන්නේ අප ආදරණීය සහෝදරියන් දෙපළට අපි ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම අපි යුරේනි නොෂිකාට ලබා දෙමු DRO DO Roll On නිෂ්පාදනය ඉතින් gents ladies teenagers 40 and unisex විදිහට Tamanට ගැළපෙන මාදිරියෙන් තෝරා ගන්න පහසුව තියෙන නිසා ඉතින් බය වෙන්න දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද දැන් varieties 7කින්ම තියෙන නිසා ඔබට හැකියාවක් තියෙනවා දවස පුරාම දහඩිය දුගදින් ආරක්ෂා කරන්න මේ හඳුන්වා දෙන DRO DO Roll On නිෂ්පාදනය භාවිත කරන්න ස්තුතියි ඉතින් අංජන අය තවත් තෑගි තියෙනවා තව තියෙනවද පුදුම පුදුම තෑගි දීමක් තෑගි ලෝකයක් නේද මේක නවින අය අනිවාර්යෙන්ම තෑගි ලෝකයක් ඇතෙක් බරට තෑගි අපිට හම්බ වෙනවා මේවා හරි බරයි කොච්චර තියනවද කියලා දන්නේ නැහැ දන්නේ ගොඩක් තියෙනවා ඔයා බය වෙන්න එපා බෝම ඉසුදි මමින් සිල මහත්මේ ඔන්න අපි ලබා දෙන සූදානම් වෙලා ඉන්නේ ස්නාන කලාව ගැන දන්නවද ඔයා ස්නාන කලාව ඔව් ඔව් ඒ තමයි කැලින් ඔව් කැලින් සුසනදු සමකට මනබඳින සුවදකින් කැලින් නවතම සුවඳ රසකින් අපි අතට පත් වෙනවා තෑගි ලබා දෙනට අපි සූදානම් වෙන්නේ කැලින් වෙතින් අපේ සහෝදරියන් දෙපළට අපි ආදරයෙන් ආරාධනා කරනවා සුසිනදු සමකට මනබඳින සුවඳකින් කැලින් ඔබ අතට පත් වෙනවා සුවඳ රසකින් ආදරයෙන් ආරාධනා කරනවා අපේ සහෝදරියට මර්වින් සිල්වා මහත්මයාට හිමි කැලින් තෑගි පාසලක ලබා දෙන්නට කියලා රංජන් රාමනායක මහත්මයාගේ අතින් ඉතින් හතරස් ඇසුරුම රවුම් හැඩය පිළිබඳව කතා බහ කරනකොට කැලින් වයිට් බියුටි කැලින් රෝස් බියුටි කැලින් බේබි කැලින් රෙඩ් කැලින් සැන්ඩල්වුඩ් පර්ෆියුම් ඒ වගේම කැලින් කොහොඹ කැලින් ගෝල්ඩ් අපිට මතක් කළ යුතුමයි අමුද්දස කාලේ ලබුත් ඉතරාලේ ඉස්සර මම දුන්න තෑගි දැන් එක එකකින් මම තෑගි ගන්නවා හොඳයි ඉතින් ව්‍යාජ අනුකරණ වලට නොරවටෙන්න කැලින් නිෂ්පාදන මිලදී ගන්නා විට කැලින් නම තිබේදයි හොඳින් බලන්න තවත් තෑගි තියෙනවා මේක කාටද රංජන අයියා යුරේනි කාට කියලාද හිතන්නේ මේ හැමදාම තෑගි ලැබෙනවා මම උදේට ගන්නෙත් කැලින් දවල්ට ගන්නෙත් කැලින් රෑට ගන්නෙත් කැලින් මධ්‍යම රාත්‍රියට ගන්නෙත් කැලින් හොඳයි DRO DO Roll On ඒ වගේම කැලින් වටිනා තෑගි පාසල අපි ලබා දීලා අවසන් රංජන අයියා එහෙනම් තෑගි දීලා ඉවරයි අපේ ඇතැන්ස් වලින් ආපු බියුටි ක්වීන් එහෙනම් අපි නැවත යනවා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පණින් ඉස්සර බලන්න පණින්නේ කොහේ කියා අපි යමු ඒ ගීතයට ජය වේවා හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නේ ඇයි ඔයා පණින්න ඉස්සර බලන්න පණින්නේ කොහේ ஒட்டுங்கிட்டீங்க
පොඩ්ඩක් පිටින්නේ දුවන්නේ ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා ඉක්ින්න පොඩ්ඩක් හිටින්නේ දුවන්නේ ඔයා පනින්න ඉස්සර බලන්න පනින්නේ කොහේ කියා පුරාණ ගැනීම වේවා ආදරය කිරීම වේවා ඒක කාටවත් තාක්ෂි දාන්න බෑ. ඔයාලට තියෙනවා මේ මදන මෝහිනි වැහිලා තියෙනවා. මූණ දිහා බැලුවාම පේනවා මදන මෝහිනි වැහිලා තියෙනවා. මදන මෝහිනි මෝහිනි ග්‍රාමීණ අනුස්තුනා සති තමත් මාදරේ නව එකතු කරගන්නේ ද ආර්.ආර්. ෂෝ සමගින් බෙලස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අපට අලුතින්ම හඳුන්වා දෙන ඩීආර්.ඕ. ජියෝ රෝල් ඔන් පිළිබඳවයි මේ මතක් කිරීම. මෙවැනි සුපිරි ගණයේ දැවැන්ත වැඩ කටයුත්තක් එක්ක අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්න ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ඩීආර්.ඕ. ජියෝ රෝල් ඔන් පිළිබඳවයි මේ මතක් කිරීම. ඉතින් මුළු දවස පුරාවම ඔබව නැවුම් බවින් ආරක්ෂා කරන ඩීආර්.ඕ. ජියෝ රෝල් ඔන් දැන් වෙරයිටිස් 7කින් තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන විදිහට ඔබට ඒ තෝරා ගැනීම කරන්න පහසු වුන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන් මතක් කළ යුතුමයි ජෙන්ස්, ලේඩීස්, ටීනේජර්ස්, 40 සහ යුනිසෙක්ස් විදියට තමන්ට ගැළපෙන මාදලියෙන් තෝරා ගන්න පහසුව තියෙන නිසා කිසිදු බයක් ඇති කරගත යුතු වන්නේ නැහැ. අඩු මුදලට ගන්න පුළුවන් සිට 100ක්ම අපේ රටේ නිෂ්පාදනයක් නිසා කාලින් කාලට විවිධ නිෂ්පාදන මාරු කිරීමට අවශ්‍ය වන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඔබත් අදම දවස පුරාම නැවුම්ව ඉන්නට ඩීආර්.ඕ. ජියෝ රෝල් ඔන් ඩියෝඩ්‍රන්ට් එක පාවිච්චි කරන්න කියන මතක් කිරීමත් එක්ක අපි සූදානම් වෙන්නේ නැවත ශ්‍රී ලංකන් සුපර් ස්ටාර් රංජන් රාමනායක සමගින් ඔබ එකතු කරන්නට. නැවතත් ඔන්න ආර්.ආර්. ෂෝ. එහෙනම් අපිට ස්පෙෂල් ගෙස්ට්ලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා, යුරේනි නොෂිකා සහ මර්වින් සිල්වා. මම යනවා ඒගොල්ලෝ එක්ක කතා කරන්න. අපි අහමු හොඳ කාලීන ප්‍රශ්න ටිකක්. ඉතින් යුරේනි, මුලින්ම යුරේනිගෙන් අහමු ලේඩිස් ප්‍රශ්නේ. ඉතින් ඩාලින් මේ ටිකේ මොනවද කරන්න? සාමාන්‍ය විදිහට බිසි. ඉතින් රෙකෝඩින්ස්, ඉවෙන්ට්ස් ඔත් එක්ක බිසි. ෂෝ වලත් බිසි. වාට මට දැකලා තියෙනවා මේ මේවා දැන් ආවෙත් මේ මොකද්ද බෙන්ස් මොකද්ද කියන්නේ මොකද්ද මොඩල් එකේ කි? දැන් එක ස්පෝර්ට්ස් වර්ෂන් එකක් මැසිරි. ටූඩෝ. ටූඩෝ. මොකද ටූඩෝ මයන්නේ හැම වෙලේම? මං ඉතින් තනිකර යන්නේ රංජන අයියා මට එක එක කට ලිෆ්ට් දෙන්න ඕන නැහැ ඉතින් තනිකර ජීවිතේ. දුරු වගේ අපේ ලංකාවේ සෙලිබ්‍රිටිස් ලගින් බෙන්ස් ස්පෝර්ට්ස් බෙන්ස් එකක් තියෙන එකම හීරෝයින් වාද? ඔව් නේ. මම හරි සන්තෝ හරි සන්තෝ. ඒ කියන්නේ ලංකාවේ නිලියක් එහෙම ලස්සන ක්ලාස් එකට ඉන්නවා කියන්නේ කොච්චර සතුටුසුන් දෙයක්ද. ඒතර මේ ටික මොනවද ඔයා කරු සින්දු මොනවද මේ ටික වැඩ මොනවද? මේ දවස්වල සින්දුවක් කරා ඩ්‍රාමා ක්වීන් කියලා දුලා. ඩ්‍රාමා ක්වීන්. ආ මන් දැක්කා. අර බ්ලූ බිකිනියක් අඳගෙන ඉන්නේ කේද? යුරේනි මම දැක්ක වාගේ ලස්සන සින්දුවක් මම සින්දුවට වඩා ආස. ඔයා ඒක අඳන් ගිය කොස්ටියුම් එකට. ඔව් ඉතින් රංජන අයියා ඒකට කැමති වෙන්න මෙපයි ඉතින් රංජන අයියානේ ඒකට අපි රංජන අයියා කියන්නේ ඔතන. ඒකත් අර බ්ලූ කොස්ටියුම් එකක් එක්ක බ්ලූ බිකිනියක් එක්ක හොඳ සුදු ඒ මේ මේ ඒ ගෙජ් එක එකට කියන සින්දුව ලස්සනයි වාගේ. රංජන අයියා මේ ඩ්‍රාමා ක්වීන් ගැන නෙවෙයිද කියන්නේ? ආ ආ සින්දුව ඩ්‍රාමා ක්වීන්. අහහ ගෙජ් එක ගිරිය කර මේ සෙට් එකේ අපි බ්‍රේක් එකක් තියෙන වෙලාවට ඩීජේ සින්දුවක් ප්ලේ කරා. ඉතින් ඒකට නැටුවා ගෙජ් එක ගිරිය ප්ලේ කරපු නිසා නැටුවා ජොලියේ ඉන්නකොට. අම්මා ඒ සින්දුව හරිම ලස්සනයි. නටමු දෙයකට අපි. මට මතක නෑ ඒක කරපු දේ. අපි පොඩක් කරමු ඕන්න. පොඩක් කරමු. පොඩක් කරමු. අපිට දෙන්න පුළුවන් මේ සින්දුව. අපි මොවිනේට කතා කරන්න. මොවිනේට. එන්න අය. හරි. ඔහො. අල්ලන කොට හිටින්න මේ නැගිටින්න බෑ කියලා. ඕ ඕ ඕ. එහෙම දැන්නේ නව මෙහෙම එකක් මෙහෙම එකක් පාති මරුවනේ කන කරකැවිලා ඔබතුමත් කරනවා දෙස්ටෙප් එක කරමුද? මොකද ඒ ගෙජ්ජිකි කිරිසද්දි කරමුද?
ගෙජ්ජිටි කිරි නෑ ඔයි දැන දැන් කරන්න කරන්නේ මට මම විනාඩියක් ස්පෙක්ටේටර් බලන් හිටියා සාලේ මිරිස් සම්බරන බලන් හිටියා මිරිස් සම්බර thank you නෑ මිරිස් නෑ අපේ ගංගාර කුරක්කන් අමරන්නේ මෙහෙම මිරිස් සම්බරන්නේ මෙහෙම නේ මේක කුරක්කන් කුරක්කන් ඔරිජිනල් ඇමරිල්ලක් ඔරිජිනල් ඇමරිල්ල අනේ ඉඳගන්න ඉඳගන්න thank you දැන් මගේ වාර්තේ තියෙන සාකච්ඡාව ඔව් සාකච්ඡාව එහෙනම් මම මෙයා ළඟට යන්න යුනේ ආ රයිට් ඔබතුමා එන්න මෙතන ආ එන්න වඩා හොඳයි නේ ඔබ එනවා ළඟ වැඩි ළඟ වැඩි thank you yes ඉතින් මම ඉන්නේ මොනවද අලුත් මාරංචි මේ ටිකේ මොනවද කරන්නේ ඔබ මාතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමණි එවන් අතීතය සිද බිඳ ලැම්මේ කඳුළු බිඳක් පමණි මේලෝ කඳුළු බිඳු නෑනේ මොවිනය ඉන්න පොඩි කාලයයි ආවා එකට ඉන්නවා මැරලා යනවා ඉතින් මොකද සුන්දර කාලය අතීතය අනිවාර්යයි මට දුකයි මතක් වුණා මොකද දුක කොච්චර සතුටෙන් ඉන්නවද කියන්නේ සතුටෙන් කියන්නේ වරක ත්‍රාසය වරක වීදිය සන්තෝෂය සන්තාපය එක්තන් කළා කියවුණු ලියවුණු සංවේදනීය කතා ඇඟ කිලිපොලා යන සටන් ඉල ඇදෙන විහිළු විහිළු දරුණු වාග් ප්‍රහාර ඒ වගේ ත්‍රාසය නගර චිත්‍රපටයක් වගේනේ දැන් තමුස ලියාගත්ත නේද අයිසි ලියාගත්ත දැන් අපිට මේ වැඩේ කරගන්න දීලා දෙයියන් එනාමට යනවද මොකද්ද වෙලා තියෙන්නේ? මදුරේ ඩෙංගු ඩෙංගු මුදුම හොඳයි දැන් අපි යන්නේ මොකද? මදුරෝ තචා 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 හැම දැක්කොත් ටච් කරනවා දැන් අපේ ඊළඟ සෙග්මන්ට් එක මයින් ආට් යුරේනි මවින් අයියා යුරේනියවිල් වාගේ පිටේ අඳිනවා යමක් අපි තුමු මෙහෙම කියලා එහෙම බෝලයක් ඇන්දොත් ඔයා ඒක පිටට දැනෙන සංවේදීතාවය අනුව ඔයා ඒක අඳිනවා බෝධි ඔන්න කතා කරන්න බෑ ඔන්න මොවින රෙඩිද යුරේනි රෙඩිද එහෙනම් ඒ යුරේනි පිටේ අඳින එක Tamanta පිටේ ඇඳයි කියලා හැඟෙන එක මොවින මේක අඳින්න ඕනේ හරි රයිට් ඇක්ෂන් හච්චේ ඒ මොකද දෙන්නේ බාදයි ආයි අමින් ආයි හරි ඒවත් තොපිය දෙන්නේ නෑ ගියා මේ උදාගමේ ගියා උදාගමේ ගියා ආ රයිට් මේක කොපු වෙනකද කොපු යන්න දන්නේපා මේක ඇස්සේ කොපු යන්න එපා රයිට් දැන් යුරේනි පිට දෙන්න මම විනා පිට යඳින්න දැන් මෙයාගේ පිටේ මං අඳින්න අඳින්න ඕනේ මේ පොඩි ටිකක් දාගෙන ඩාලින් ඉස්සරහට හරි රයිට් රංජන් ඉච්චර හැමෝටම ළමයින්ට කියන්නේ ඩාලින් කියලානේ ඔව් නේ මතකයි අනේ බෝ කී දෙනෙක් රැවටෙන්නේ නැද්ද ඒ කාලේනේ ඒකයි මට අර ප්‍රශ්නයක් ඇහුණේ මර්වින්ගේ ළමයි නැද්ද කියලා මට ෂුවර් තියුන්නේ නැහැ ලංකා ගතම වෙලා ඉන්නේ නැහැ ළමයි කියන්නේ මේ හැමෝටම ළමයින්ට ආදරේ කෙනෙක් නේ ආ ඔව් හරි රයිට් අඳින්නේ නැහැ පොතර අඳින්නේ හරි කමනේ කපල මං හිතුව එක්කෙනෙක් කියන මර්වින්ය ඔයාට අඳින්න පුළුවන් මේ සීමාව විතරයි මෙතනින් පල්ලා මේ පැත්තට යන්න එපා මේ හරි අඳින්න කෝ පෑන් නෑ පෑන් අරයා ගැති මර්වින්ය පිටිය අඳින්න නෑ පෑන් මම අඳින්නේ මං තවඩික මේ මං හාර්ට් එක ඔයා අඟිල්ල පොඩ ඉන්න මොිනේ අපේ වෙලා තියෙන පොඩක් ඉවසීමෙන් ඉන්න පොඩක් නෑ මට මේක අත තියන්න ඉක්මනටම ඕනේ පොඩ පොඩක් ඉන්න හරිද රෙඩිද රෙඩි රෙඩි මම රෙඩි රයිට් පොඩක් මේ අත අල්ලන් ඉන්න නැත්නම් මේ අඳ ඇඟිල්ලෙන් අයින්නම යන්නේ ඔව් රයිට් ඔයා වගේ තමයි වෙනසක් නෑ ඩාලි ඔන්න දෙන්නම නෑ දැවුනේ ඔව් ඇක්ෂන් රයිට් ඇක්ෂන් hari ah yes one heart oh ita dekut man dannam me ek oya hiras mage heart ekai ranjanaya ge heart ekai ohoma danna ah api dama dama oy deni une
මේ හාට් එකේ ලොකු ලෙඩක් තියෙනවා. වාම ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බෙයි. ඒ කියන්නේ බයිපාස් එකක් ගන්නනේ. හාට් ෆේලිය. හාට් ෆේලිය. අපි දෙන්නට මෙහෙමයි. Very bad. Very bad. Very bad නිරන්තනයා. එහෙනම් ඒක තමයි segment එක. ඔන්න මයි නාට් එක එක්කෙනෙක් හාට් එකක් ගන්නද එක්කෙනෙක් බියක් ගන්නද? දැන් මර්වින් එයා බලන් ඉන්න මම අඳිනවා යුරේනගේ පිටේ චිත්‍රයක්. එයා මොනවද බෝඩ් එක අඳින කියලා බලමු. Right. Sure. Okay. මම ඉන්නේ ඩාලි මං ඉන්නේ ඔයගේ පස්සේනේ ඔව් බලන්න ඔව් හරි මොනවත් නැහැ ආපදාවක් නැහැ මොකද රංජනා යන්නේ ආ මම අද දින හරියටම මම මොකද කියන්නේ මොකද මේක මේ කට්ටක්ද මේ හා මොකද්ද මේ ඕනේ කට්ටක් හරියට හරි කට්ටක් කොන උල්ලක ඔයා ඔයා මොකද්ද ඔබව කියපු සින්දුව මොකද්ද සාරි පොටේ සාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නැහැ නේ අනේ හරිනේ යාට සාරි පොටේ කට්ට ගසා කෙනෙක් ඇතේ ඔබ ළඟමයි බෙන්ස් එකත් එක්ක යන්න 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 එහෙනම් අපි හමු කෙලිම සාරි පොටේ කට්ට ගැසු ගීතයට යන්න යන්නේ ඔහොම මෙන්න නංජන් අය මොකද සාරි පොටේ කට්ට ගහන්න ගලෙන් අයවට මාව මොනවා වගේද පේන්නේ නංගි වාව අද නම් පේන්නේ ඇත්තටම මේ මේ ග්‍රීසි ඇතන්ස් වල ඒ කාලේ කියන්නේ සොක්‍රටිස් ප්ලේටෝ එතකොට තව අපි බැලුව කතාව තීසියස් හර්කියුලිස් රන් හදවතක් සහ ගොම් මොලයක් තියෙන මිනිස්සෙක් කෙනෙක් අනේ එහෙම කියන්න එපා ජන ජනතාවෙන් නෝ නෝ ගැරි බෝල්ඩි මොකද මොකද කිව්වේ නෑ ගැරි බෝල්ඩි මොවෙන් සෙල මහත්මයා රන් හදවතක් තියෙනවා කියලා අපි දන්න ඔයාටත් ඒ නිසා රත්තරන් වටින තිරණයක් දෙන්නද නිලේඛා චුවල්ටි වෙතින් මම ඕපන් කරලා බලලා කියනවා තියෙන්නේ මොකද්ද කියලා. හොඳයි ඕපන් කරලා බලන්න පුළුවන් ගෙදර ගිහිල්ලා. ඒ නිසා දැන් ඇක්ට් එකටත් යන්න තියෙන නිසා යුරේනි ඔයාට තමයි නිලේඛා ජුවලරි වෙතින් වටිනා කියන තෑගේ පස්සලක් තියෙනවා. රංජන අයියා ඔයා ලබා දෙන්න අපේ යුරේනි නොෂිකාට නිලේඛා ජුවලරි ඔබ දන්නවා ඉතින් රත්තරන් කියලා කියනකොටම රන්හා බැඳුණු නාමයක් තමයි නිලේඛා ජුවලරි කියලා කියන්නේ. මම යනවා ඩාන්ස් මගේ සාරි ෆොටෝ එක කට්ට ගහගන්න ඉක්මනට ගිහිල්ලා එන්න. ඕකේ. හොඳයි. ඒ වගේමයි නිලේඛා ජුවලරි වෙතින් රංජන අයියා මර්වින් සිල්වා මහත්මයාටත් දෙනවා වටිනා තෑග කපිය එකත් ලබා දෙමු නිලේඛා ජුවලර්ස් ලංකාව වටේම දීප ව්‍යාප්තව ශාඛාවන් පිහිටලා තියෙන නිසා අද මෙයන් රත්තරන් මිලදී ගන්න නිලේඛා ජුවලරි වෙතට රංජනයා එහෙනම් යුරේනි නොෂිකට සාරි පොටේ කට්ට ගහගන්න සින්දුවට නටන්න ඉඩ දීලා අපි යන එහෙනම් ජය වේවා ආර් ආර් ෂෝ සංකාරිනු බේවත පේනා හිනකම නැවතිලා නාරිලතා නුඹ දෝමා දැසේ මායා සංකාරිනු බේවත පේනා හිනකම නැවතිලා නාරිලතා නුඹ දෝමා දැසේ මායා නැපෙමනේ පෙමනේ ඈලඟනේ ළඟනේ වැකේ හදේ පෙමනේ එක බැල් මයි දැමෙ අනේ කොල්ල වයින් මං අත තිබ හැම දෙම වෙන්නේ මයින් ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින් මගේ අත ගන්න හොර කන්නේ කොල්ල ඩයින් එක බොරුවට මගේ බොරු දෙකයි බේ මේ කර්ම ඔයාව හොයන් එයි and the mama the oya the mata sakai ha me drama i can all what oya ai sankari the ma vata pena hine pura rati kena nari lata bakaseya dasi maya Sari pote, sari pote,
නළු රන්ජන් රාමනායක සමගින් ද ආර්.ආර්. ෂෝ සුපිරි අත්දැකීමක් නිවසේ සිට ඔබ විඳින්න ඉන්නවා කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් නිවසේ ඉන්න ඔබ වගේම අපිත් එක්ක වේදිකාව ඉදිරියේ තියෙනවා බොහොම ලස්සන ජව සම්පන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයක්. අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ලස්සන වැඩක් කරන්නයි දැන් සූදානම් වෙන්නේ. රෙඩිද හැමෝම? අපි මියුසික් ට්‍රැක් එකක් ප්ලේ කරනවා. මේ මියුසික් ට්‍රැක් එකට නංගිල මල්ල ටික හොඳට නටන්න ඕනේ. හොඳට නටමු නේද? ආ ලස්සනටම ඩාන්ස් කරන කෙනාව අපි වේදිකාවට කැඳවලා මේ මියුසික් ට්‍රැක් එකටම නැවතත් ඔයගොල්ලෝ ලස්සන TikTok එකක් කරලා පෙන්වන්න ඕනේ. ලස්සනට ඩාන්ස් කරලා පෙන්වන්න ඕනේ. දවස පුරාම ඔබව නැඹුම්ව තබන DRO DO Roll On within වටිනා කින තෑගි පාසල් එකක් අපි ලබා දෙන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. එහෙමනම් අපි සූදානම් වෙන්නේ මියුසික් ට්‍රැක් එකට අපේ ආදරණීය ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව ලබා දෙන ලස්සනටම නර්තනය යෙදෙන්න. එහෙමනම් අපි නැවතත් අවස්ථාව ලබා දෙනවා අපේ භාග්‍යයට ලස්සනට නටන්න. අපි මේ මියුසික් ට්‍රැක් එක ඩාන්ස් කරමුනේ. හරිම ලස්සනට නර්තනය යෙදුනා. ඉතින් DRO Roll On within DRO DO Roll On within වටිනා තෑගි පාසලයක් අපි ඔබට ලබා දෙනවා. මොකද හිතෙන් ආර්.ආර්. ෂෝ එකට ඇවිල්ලා DRO DO Roll On තෑගි පාසලෙකුත් ලැබුණා. සතුටුයිද? සතුටුයි. ඉතින් ඔන්න තියෙනවා තෑගි පාසල් එක. බොහොමත්ම ස්තුතියි අපිත් සමගින් සම්බන්ධ වුණාට. Thank you very much. ඉතින් මතක් කරන්නට ඕනේ බෙලොස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් within අපිට නවතම හඳුන්වා දීම තමයි DRO DO Roll On කියලා කියන්නේ. ඉතින් වරයිටිස් 7කින් තියෙන නිසා අපිට කැමති විදිහට අපිට ගැළපෙන විදිහට DO එකක් තෝරා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. අඩු මුදලට 100%ක්ම අපේ රටේ නිෂ්පාදනයක් නිසා කාලෙන් කාලට අපිට විවිධ නිෂ්පාදනවලට මාරු වෙන්න උවමනාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ජෙන්ස්, ලේඩීස්, ටීනේජර්ස්, ස්පෝර්ටි ඒ වගේම යුනිසෙක්ස් විදිහට Tamanට ගැළපෙන මාදිලියේ තෝරා ගන්න පහසුව නිසා බය වෙන්න දෙයක් නෑ. දවස පුරාම ඔබව නැඹුම්ව තබන DRO DO Roll On භාවිතා කරන්න කියන පණිවිඩෙත් එක්ක අපි සූදානම් වෙන්නේ. ධාරාර් ෂෝ සමගින් එකතු වෙලා ඉන්න කියන ආරාධනයත් එක්ක පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයට ගිහිල්ලා අපි ඉක්මනට මුණ ගැහෙනවා මේ ධාරාර් ෂෝ. අනුවන්තගේ මේ කියන්නේ මෙතන මේ පීරිසේ ගෙනාවෙලා පීරිසේ උඩින් මේ මුම් කේකක් තියෙනවා. ආ ඔව්. ද
ආරාර ෂෝ සමගින් විරාමයෙන් අනතුරුව ඔබව ඉතාමත් ආදරයෙන් එක්කාසු කරගන්නකොට තවත් ආදරණීය මතක් කිරීමක් තමයි මම කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඔබේ වටිනාකම වැඩි කරන්න යන්නේ ඔබේ රන් සීනිය සැබෑ කරන එකම ආයතනය නිලේකා ජුවලරි ආයතනය පිළිබඳවයි මේ මතක් කිරීම. මෙවැනි දැවන්ත සුපිරිගණයේ අත්දැකීමක් අපි ඔබට සමීප කරනකොට අපිට කත්වැල් බැඳගෙන ඉන්න සම අනුග්‍රහක දායකත්වය ලබා දෙන නිලේකා ජුවලරි ශාඛාවන්පිටියේ ස්ථානික පිළිබඳවයි මේ දැනුම් දීම. මාතර ගාල්ල මහරගම නුගේගොඩ කිරිපත් ගොඩ කුරුණෑගල යන ප්‍රදේශයන්හි නිලේකා ජුවලරි ශාඛාවන් පිහිටලා තියෙනවා කියලා බොහොම ආඩම්බරයෙන් අපි මතක් කරන ගමන් අදම පිවිසෙන් ඔබේ රන් සිහිනය සැබෑ කරගන්නට නිලේකා ජුවලරි වෙත. ඉතින් නිලේකා ජුවලරි ආදරණීය පණිවිඩයත් එක්කම අපි සූදානම් වෙන්නේ නැවතත් ශ්‍රී ලංකන් සුපර් ස්ටාර් රන්ජන් රාමනායක සමගින් ඔබ එක්කාසු කරගන්න. Welcome to RR Show! In our next segment, talk hard with RR. මේ segment එකේදී මම විනාය යුරේනි අපි hard talk එක කරන්න යන්නේ. එහෙනම් ඔයගොල්ලෝ දෙන්න මේ program එකට එන්න ඉස්සෙල්ලා මම Facebook එකේ මගේ page එකෙනුයි අනිකුත් page වලිනුයි ඔයගොල්ලෝ දෙන්න මේකට එනවා. ඔයගලගේ අහන්න ඕන ප්‍රශ්න යටින් කොටන්න කියන්නේ යටින් type කරන්න කියලා රසික ජනතාවගෙන් ඉල්ලුවා. ඒගොල්ලෝ ඔයගලගෙන් අහන්න ඕන ප්‍රශ්න මට ලියලා එවලා තියෙනවා. එහෙනම් මම දැන් ඒව හැවට කමන්නේ නැද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. කාගෙන්ද පටන් ගන්න ඕන? ජනතා ප්‍රශ්න ගොඩක්ම තියෙන මවිනායටනේ. මවිනායගෙන් අහන්න. එයාගෙන් අහන්න ඕන. ඕකේ. මවිනා ජනතාව අහලා තිබුණා මේ ප්‍රශ්නේ. පහුගිය ටිකේ අපේ රටේ අහිංසක ප්‍රේමවන්තයන්ට ප්‍රේම කරන තැන් තිබුණේ නැහැ. දැන් මේ අහිංසක ප්‍රේමවන්තයන් තමුන්ට ලැබුම් හලකට නැත්නම් සිනමා ශාලාවකට යන්න මුදල් අපහසුතාවයන් තියෙද්දි ඒගොල්ලන් මල් වත්තකට හෝ කොහරි තැනකට ගිහිල්ලා ප්‍රේම කරමින් සිටියදී රටේ නීතිය අතරගත් සමාන නිලධාරීන් ගිහිල්ලා ඔවුන්ට පහර දීලා ඔවුන්ගේ දෙමව්පියන්ට කතා කරලා අත්අඩංගුවට අරගෙන ඒ වගේ දේවල් කරනවා. ඒ ගැන මොකද හිතන්නේ? ප්‍රේමවන්තයන්ට ප්‍රේම කිරීමේ අයිතියක් රටේ තිබිය යුතුද? සිපු වැළඳ ගැනීම වේවා ආදරය කිරීම වේවා ඒක කාටවත් ආච්චි දාන්න බෑ. ඒක ස්වභාවිකව එන ආදරය ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා. ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන්. හැබැයි ඒකට විරුද්ධව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයා අමනුෂ්‍යයෙක් විතරක් නෙවෙයි එයා කවදාවත් ආදරයක් නොලබපු කෙනෙක්. හොඳ උත්තරයක්, හොඳ උත්තරයක්. එහෙනම් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමාගෙන්. ලංකාවේ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. යුරේනිත් දන්නවා අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ලිවින් ටුගෙදර්. ඔව්. ඒ කියන්නේ කසාද බැඳීම කිතරම ලියන ගමන් ඉන්න එකද? ඔව්. ලියන ගමනුත් ඉන්න පුළුවන්. ලිවින් ටුගෙදර් ඒ කියන්නේ ලිවින් ටුගෙදර්. ඔව්. ලිවින් ටුගෙදර්. ඒ සංකල්පය ගැන ඔබතුමා දරන මතය මොකක්ද? මම නම් ඒක වරදක් දකින්නේ නැහැ. වරදක් දකින්නේ නැහැ. දකින්න බෑ. දෙදෙනාගේ කැමැත්ත. ඉතින් මේක නෙදින් නිදහස්. ඒ කියන්නේ ගීතයක් තියෙනවනේ රන් කෙන්දෙන් බැඳ අතගිලි එක්කල ආදරයයි පෙම් රැහෙනින් බැඳ සිතුම් වසඟකල ආදරයයි. ඒ කියන්නේ සමහර විට කසාද බැඳ ප්‍රේමන්තර වැඩේ කෙනෙක් පසු මුණ ගැහෙන්නට පුළුවා. පුළුවන් පුළුවන් පුළුවන්. ළමයි ඉන්න දෙමව්පියෝ පළමුව ළමයි ගැන හිතන්න ඕන. නමුත් ආදෙන් ඔය දෙන්නම බැඳලා නැති නිසා ඔය දෙන්නම දන්නේ ගෘහ ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒක ගෘහ ජීවිතය ඇතුල් වෙලා ළමයි ලැබුණම තමයි ඒ කැදැල්ලේ තියෙන වගකීම ප්‍රාණවත්කම තියෙන්නේ. ආදරේ අර සින්දුත් තියෙන්නේ. ඔබ දැන් මට වැඩිය ආදරේ මගේ දරුවට. දැන් මට ඔබේ ආදරේ ලැබෙන්නේ නැහැ. එහෙමත් කියන අය ඉන්නවනේ. ඒක ඇත්ත කතාවක්. ඒක ඇත්ත කතාවක්. ඒ ආදරය කරපු ළමයම තමයි ලොකු වුණාම අම්මා තාත්තට විරුද්ධව ක්‍රියා කරන්නේ. එහෙමත් වෙලා තියෙනවා. ඒක ඒක මේ මේ මනුස්සලෝකයක්. එහෙනම් මර්වින්යාගේ හාට් ටොක් සෙෂන් එක ඉවරයි. දැන් මම යුරේනි දෙසට හැරෙනවා. යුරේනි, මම ගියා පහුගිය සැරේක එක්තරා සම්මාන උළෙලකට. ඒ සම්මාන උළෙලේදී යුරේන්ට තමයි වසරේ දක්ෂම නිලිය හම්බුනේ. ඒ ඉස්සලා වසරේ ජ
ජනප්‍රියම නිලියත්වයට හමුණ මට මතකයි. ඒ වෙලාවේ වා ඇස්වල කඳුළු පුරෝගෙන වාගේ නැති වුණ අම්මෝයි තාත්තෝයි මතක් කළා. මටත් ඇත්තට මේක හරියට හිතර වදිනවා. මොකද මගේ තම්මයි තාත්තයි නෑ. මමත් සම්මානයක් ගත්තම මට ගිහිල්ලා මවින්නේ නෑ, බදා ගන්න කෙනෙක් නෑ. ඒක 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 ෂෙයා කරගන්න කෙනෙක් නෑ. මට හැම වෙලෙම සම්මානයක් ගත්තී ජුරේනි මතක් වෙනවා. මට මැවිලා පේනවා මගේ අම්මයි තාත්තයි ඔඩියන්ස් එකේ ඉඳලා, අනේ මේ මගේ පුතා නේද කියලා අප්පුඩි ගහනවා. මට ඔයා හඳද්දි මගේ ඇස්වලට කඳුළු ආවා. එකම ඇඳුම අවුරුද්දක්ම ඇඳලා, අවුරුද්දක්ම ආච්චි අඳලා තියෙන එක ඇඳුමයි. මම කතාවේ එක තියෙනවා. එහෙම ඇඳලා සමහර වේල් නොකා ඉඳලා අද ලංකාවේ ජනප්‍රියම නිලිය වෙලා ඉන්නවා. ලංකාවේ නිලියක් පදින හොඳම කාරකෙත් යනවා. ඔයාගේ අම්මා තාත්තත් මේ ප්‍රෝග්‍රෑම් එක බල බල ඇති, මෙවිලිත් බලාගෙන සතුට වෙනවා ඇති. ඇත්තට මේ සම්මානයක් ගද්දි ඇයි ඔයාගේ ඇස්වලට කඳුළු ආවේ? ඒ ඇස්වලට කඳුළු ආපු ප්‍රථම වතාවත් නෙවෙයි. සම්මානයක් ගැන හැම වෙලාවකම අර මං කියනවා වගේ රංජන අයියා මං ගෙදර යනකොට තනියෙන් මට ඒ සම්මානේ සමරන්න කවුරුත් නැහැ. සමහර වෙලාවට සම්මාන නාත්‍ය සම්මාන අරගෙන කොට්ටෙත් එක්ක අඬලා තියෙනවා මං. කොට්ටේ බලාගෙන කෙනෙච්චර සතුටු රාත්‍රියක් මට සතුටු වෙන්න කවුරුත් නැහැ. ඉතින් මං කොට්ටෙත් එක්ක අඬලා තියෙනවා. මම හිතනවා විශාල පිනක් කරලා දී පෙර සංසාරයේ වගේ ගරු බුහුමන් ලබන්න. හැබැයි ඒ හා සමාන විශාල අකුසලයක් කරලා දී ඒ සතුටු වෙන රාත්‍රියේම අඬන්නත්. ඒක නිසා සම්මාන රාත්‍රිය දිනපු හැම වෙලාවකම සතුටු කඳුළු වගේම දුක කඳුළු එම ටයි පිට වෙච්ච. මොකද ඒ සතුට සමරන්න පවුලක් හිටියනම් කියලා. මේ සතුටු කඳුළුද මේ දුක් කඳුළුද? මේ සතුටු කඳුළු සහ පොඩි දුකක් තියනවාද? මෙහෙම ඔයාම වින්සිල්ලා එයා මේ වගේ දවන්තයින් එක අද මෙහෙම ඉන්න මට වාසනාව හම්බෙලා තිනවා. ඒ වාසනාව අම්මයි තාත්තයි හිතලා දැන් දැක ගන්න ඇත්ත. හැබැයි අම්මයි තාත්තයි නැතිනවාට වයස කීයද නැයි? අවුරුදු 7. අවුරුදු 7ද? තාම මතකේ තියෙනවා පොඩ්ඩක්. ලාවට අතරම් පින්තූරයක් විතරයි මතකයි. දැන් ආච්චි ඉන්නවද ආයේ? ආච්චි ඉන්නවා. ආච්චි ජීවිතේ තියෙනවා. ඉතින් එහෙම තමයි. නමුත් ජීවිතේ එහෙමයි. නමුත් එහෙම වුණේ නැත්තම් මං හිතන්නේ යුරේන් ඔෂ්කා කෙනෙක් ඉඳී කියලා. මේ ඉන්ඩස්ට්‍රියට එන අලුත් struggling actress ලබ. ඒ කියන්නේ අරගල කරලා ඉස්සරහට එන ඉන්න මේ අපේ ඉන්න ඔඩියන්ස් එකේ struggling actress ලට වාදින අවවාදේ මොකක්ද? ඉවසගෙන ලම් ගමනක් යන්න. මොකද සාර්ථකත්වය කියන එක හරි හැමින් එන එකක්. ඒක එකපාර එක රැයින් ඇවිල්ලා යනවට වඩා ඒක නිසා ඉවසගෙන තමන් තුළ විශ්වාසය තියාගෙන හරි හැමින් ගමනක් ගියොත් තමන්ගේ ෆෝකස් එක හරියට තියාගෙන ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. නැත්නම් ඉක්මන් කොටයි. මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙන්න ඉස්සෙල්ලා මම ඔයාගෙන් එක ඉල්ලීමක් කරනවා. ඔයා අම්මා තාත්තා හොඳට හදපු ලස්සන හොඳ දුවෙක්. මේ ඉස්සරහ ඉන්නේ ඔයාගේ අම්මා තාත්තා කියලා හිතාගෙන ඇස් දෙක වහගෙන මෙච්චර දුර ගෙනාවට ඔයාගේ අම්මා තාත්තා ස්තුති කරන්න, ඒ කතාව කරන්න හරි අමාරු. ඉල්ලීමක් අයියා එක කරන්න අමාරුයි. ඒක හරි හරි සේක්‍රට් දෙයක්. ඉතින් ඒ දිලෙන්ත් එක්ක කතා කරන්න. එහෙනම් මං ඒක කරන්නම්. අම්මේ තාත්තී මේ ලස්සන දුවෙක් දීලා තියෙනවා ලෝකෙට, ලස්සන දුවෙක් දීලා තියෙනවා අපේ ඉන්ඩස්ට්‍රියට. යා මුළු ඉන්ඩස්ට්‍රියෙම ඉන්න නිලියන්ට රෝල් මොඩල් එකක්. යා තනියම ආවා, තනියම දිනුනා. ටූඩෝ බෙන්ස් එක යනවා එක්ස්පෙන්සිව්. හයස් පේඩ් ඇක්ට්‍රස් වෙලා තියෙනවා. ඕගොල්ලෝ හොඳ දුවෙක් මේ ලෝකෙට දුන්නා. ආඩම්බර වෙන්න ඕනේ ඕගොල්ලෝ. ආ හොඳ බබි, හොඳ ළමෙක්, හොඳ ඇක්ට්‍රස් කෙනෙක් ඉදිරියට යන කියලා සූපත්. මෙච්චර හොඳ දෙයක් කියලා ආවනේ කපුවෙක් මෙතන. මම ඔක්කොම අහගෙන හිටියේ. ඇත්තට මේ දැරිවිට තියෙන තනිකන් දෝෂය. ඔයාලා තියෙනවා මේ මදන මෝහිනි වැහිලා තියෙනවා.
මුණ දිහා බැලුවම පේනවා මදන මොහිනි වෙලා තියෙනවා. මදන මොහිනි? මොහිනි. එතකොට ඔබතුමාට මේ දවස්වල අපලයි. හැබැයි ඔබතුමාගේ ඉදිරි අනාගතය බොහොම හොඳයි. ඉදිරි අනාගතය හොඳ වෙන්නේ කියලා මේ රටට සේවයක් කරන්න ලැබේවයි කියලා අපි පොඩි සාන්ති කර්මයක් කළා. මේක ඉවර කරමු දැන්. ඉවර කරන්නත් බැහැ. කටියේ මැද්දේ කළු කරාපු ඒක එනවද? පහන්තිරේ මැදට එනවද? හනුමන්තව ගේන්න විදිහක් නැහැ මෙතන. මේ පීරිසේ ගෙනාවෙලා පීරිසේ උඩින් මේ මුං කේකක් තියෙන. එහෙනම් මේ කරන්නේ එහෙනම් වඩනම්. හොඳයි. එහෙනම් මගේ අද ආර්.ආර්. ෂෝ එක අදට මෙතකින් නිමා වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ ගෞරවනීය දෙපළට. ඉතින් බොහොම සන්තෝෂයි ඔබ දෙපළට. බොහොම ස්තුතියි මර්වින් අයියා. Thank you very much. Thank you very much යුරේනි. ඔබලන්ට මෙච්චර මේ 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 ෂෝ එක ගැන මේ ආර්.ආර්. ෂෝ එක ගැන මොනවද තියෙනවද කියන්න පුළුවන්? ඔබතුමාගේ අදහස? නෑ මම ඇත්තටම සන්තෝෂයි. ස්වර්ණවාහිනිය මේ අවුරුදු ගාන ඉස්සෙල්ලා අපි රාජ්‍යයෙන් අපි දෙන්නම හිටියා. මෙගාස්ටායක මිස් එදිරිසිංහ ඉන්න කාලේ ඉඳලා අපි කරා එක හරියට හිටපු උදවිය ගොඩක් මෙතන ඉන්නවා. ඒක නිසා මං හිතන්නේ මේක ස්ටාර් ලෙවල් එකටම ලොකුටම මේක පොඩි තරුවක් නෙමෙයි, මහා තරුවක් නෙමෙයි, මහා ඉරක් බවට පත් වෙයි මේක. යුරේනි my friend. Yes Ranjanaya harima satru your ලංකාවේ සුපස්ථා විදියට නැවතත් කරලියට ඇවිල්ලා ටෙලිවිෂනය නැවතත් ඔයා සතු කරගනිමින් මේ ආරම්භ කර වැඩේට ඉතාමත් සාර්ථකයි මං හිතනවා. මුළු ලංකාවක් හුඟක් සතුටුනා කියලා. ඉතින් ඔයාගේ කොහොමත් ජානමය මේකක් තියෙනවා මිනිස්සුන්ව සතුටු කරන්නට. අපි විනාඩි පහක් රංජනය ළඟ හිටියත් බඩ පැලෙන්න ඉලෑට ඇඹරනකම් හිනා වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. මිනිස්සුන්ව පිනවනවා කියන එක හරි ලේසි නැහැ. ඉතින් ඔ මේ ආර්.ආර්. ෂෝ එකෙන් මිනිස්සු දස දහසකගේ ප්‍රශ්න අමතක කරලා මිනිස්සුන්ගේ මූණට හිනාවක් දෙන, මිනිස්සුන්ගේ සිත් සූපත් කරවන ෂෝ එකක් කරන්න ඔයාට වැඩි වැඩියෙන් වාසනාව ලැබෙන්න. ඉතින් මේ ෂෝ එකේ ආරම්භයට අප් කරලා දුන්නා මගේ ෂෝ එක ආදැයි වෙන්නේ. ආරම්භයට අපි එකතු කරගත්තට ඔයාට ගොඩාක් නෑ. මේ වගේ මම මේ ෂෝ එකට වළනොලි කැඩිලා මිසු වගේ නියම ජනප්‍රිය තරුවක් තමයි තෝරගෙන තියෙන්නේ. තරුවක් නෙමෙයි, ආකාශෙ පිරිච්ච තරු ගොඩක්. Yes yes. Thank you superstar. Thank you. අපේ දැන් සෙට් සාදේ පොඩනෝ.